හැමෝටම සුබ දවසක්. උනාදත් ඔයාලව සුපුරුදු විදියටම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඩිලිෂියස්ලි කුක් YouTube channel එකට. ඉතින් ඔන්නාලට අලුත්ම රෙසිපි එකක් තමයි අරගෙන ආවේ අදත් මම. ඔයාලා මීට කලින් කවදාවත් කාලා නැති පුදුම රසක් තියෙන කෑමක් තමයි මේක. හවස තේ වේලාවට වගේම ඕනම විශේෂ අවස්ථාවකට හදාගන්න පුළුවන් අමුත්තන්ට සංග්‍රහ කරන්න උනත්. ඉතින් ඔන්න මේ රෙසිපි එක නම් බැලුවට මදි ඔයාලා හදන්නම ඕන. මොකද මේකේ රස විඳින්න නම් ඔයාලා හදලා කාලම බලන්න ඕන. ඒ වගේම තමයි ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා පහළ තියෙන notification bell එකත් on කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලාත් ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා. ඕන කරන දේවල් වෙනද වගේම description එකටත් දාලා තියෙන්නේ, වගේම video එකේ අන්තිමටත් දාලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු මේ රසම රස කෑම එක හදාගන්නේ කොහොමද කියලා. මේ අරගෙන තියෙන්නේ රුලන්. රුලන් ග්‍රෑම් 200ක් මං අරන් තියෙනවා. තව ඕන වෙනවා ලොකු පොල් බෑයක පොල් සහ සීනි. ලා පොල් වේලුණු පොල් නැතුව හොඳට පැහුණු පොල් ගෙඩියක පොල් අරගන්න. මුලින්ම අපි රුලන් එක බෙද ගන්න ඕන. පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට මුලින්ම මාගරින් ග්‍රෑම් 50ක් දාලා හොඳට මේ වගේ මෙල්ට් කරගන්න. ඊට පස්සේ ඒකට දාගන්න ඕන අපි ගත්ත රුලන් ටික. රුලන් ටික දාලා මෙන්න මේ වගේ කලවම් කර කර බෙද ගන්න ඕන. ඉතින් මේක බදීදී ලිපේ ගින්දර පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න. විනාඩි 3ක් විතර රුලන් ටික බෙදගත්තට පස්සේ ලිපෙන් අයින් කරන්න. ඊළඟට අපි පැණි පොල් එකක් හදා ගන්න ඕන. ඉතින් මේ පැණි පොල් එක ඕන විශේෂයි. මොකද සීනි කැරමල් කරන්නේ නැතුව සුදු සීනි වලින් සුදු පාටට තමයි මම මේ පැණි පොල් එක හදන්නේ. ඉතින් මුලින්ම පෑන් එකක් ලිපේ තියාගන්න. ඊළඟට ඒකට එකතු කරගන්න ඕන ෆ්‍රෙෂ් මිල් මිලිලීටර් 60ක්. ඊළඟට ඒකට එකතු කරගන්න ඕන අපි අරගත්ත සීනි ටික. ඒකටම වැනිලා තේ හැන්දක් රසාණු වලුනොත් එකතු කරලා ලිප ඔන් කරලා හැඳි ගා ගන්න ඕන කිරි ටික උණු වෙනකන්. කිරි එක උණු වෙලා මෙන්න මේ වගේ බුබුලු දාන්න පටන් ගත්තම ඒ වෙලාවට එකතු කරගන්න ගාගත්ත පොල්. පොල් ටික එකතු කරාට පස්සේ ටිකක් තෙත හිඳිනකම් මේක මලව ගන්න ඕන. ගොඩක්ම දියාරු ගතියට ගන්න එපා. ඉතින් මේ වෙලාවේ මම තව පොඩි දෙයක් මේකට එකතු කරගන්නවා. ඒ තමයි කිරි පිටි මෙසැඳි එකක්. අත්‍යවශ්‍යම නැහැ මේක රස වැඩි කරගන්න. ඔයාලට තියෙනවා නම් විතරක් එකතු කරගන්න. දැන් අපි කලින් බැදගත් රුලන් ටිකත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලිප ඔෆ් කරලා හොඳට මේ ටික ඔක්කොම කලවම් කරගන්න ඕන. ඉතින් ඔයා හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ පදම තමයි තියෙන්න ඕන. ඉතින් මේක දැම්ම අපිට අල්ලන්න බැරි හින්දා පොඩ්ඩක් මේක නිවෙනකම් පැත්තකින් තියලා අපි මේක දවටන්න ගන්න පිටි බැටර් එකක් හදා ගන්න ඕන. ඉතින් බෝල් එකක් අරගෙන පාන් පිටි මේසැඳි 4ක් මම ඒකට එකතු කරගන්නවා. ලුණු චුට්ටකුත් ඒකට මේක එකතු කරගන්නවා. ඊළඟට පොඩ්ඩක් කලවම් කරගෙන ඒකට එකතු කරගන්නවා පොල් කිරි. ඉතින් මම මේ බැටර් එක පොල් කිරි වලින් හැදුවට ඔයාලට කැමති නම් මේක වතුරෙන් උනත් අනලා හදා ගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. පොල් කිරි එකතු කරලා බැටර් එක ටිකක් දියාරුවට තමයි හදා ගන්න ඕන. අපි කට්ලට් දවටන්න හදා ගන්න පිටි බැටර් එක තියෙන්නේ අන්න ඒ ගානට තමයි හදා ගන්න ඕන. දැන් මේකට මම කහ පොඩ්ඩකුත් එකතු කරලා කලවම් කරගන්නවා. දැන් නම් ඔන්න මේ මිශ්‍රණය අතින් අල්ලන්න පුළුවන් ගානට නිවිලා තියෙන්නේ. අපි දැන් කරන්න ඕන මෙන්න මේ වගේ පොඩි බෝල හදාගන්න එක. ඉතින් ඔයා බෝල හදද්දී එකම ගානකට හදාගන්න. ඉතින් ඔන්න මම මේ විදියට ඔක්කොම ටික දැන් කුලි කරගෙන තියෙන්නේ. ඊළඟට මම මේ ටික පිටි බැටර් එකේ දාලා බිස්කට් කුඩු දවටලා ගන්න තමයි යන්නේ. ඉතින් අපි හදාගත්ත පිටි බැටර් එක ගොඩාක් ඝනකමට හදාගන්න නැතුව මෙන්න මේ වගේ ටිකක් දියාරුවට තමයි හදාගන්න ඕන. බිස්කට් කුඩු දැවටුවම එතකොට ලස්සනට තියෙනවා මෙන්න මේ වගේ. ඒ වගේම අරගන්න බිස්කට් කුඩු එක සුදු පාට සිහින් කුඩු තියෙන එකක් අරගන්න. එතකොට ලස්සනට හදාගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මං හදාගත්ත ගුලි වලින් ටිකක් මං බිස්කට් කුඩු දවට ගත්තේ. අනෙක් ටික මෙන්න මේ විදියට නිකන් තියාගත්තා. හේතු දෙකක් තියෙනවා. කැමති නම් බිස්කට් කුඩු දවටන් නැතුව ඔයාට මේ විදියට කන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි කන වෙලාවට බදලා අරගත්තම උණු උණුවේ ක්‍රිස්පි එකට කන්න පුළුවන් හින්දා. ඉතින් ඔයාට කැමති විදියකට ඒක කරගන්න. දැන් ඊළඟට තෙල් තාච්චියක් ලිපේ තියලා ඒක හොඳට රත් කරගන්න. ඊට පස්සේ ඒකට අපි අර හදාගත්ත ගුලි ටික දාලා බෙද ගන්න තමයි තියෙන්නේ. ඉතින් එකපාරට 4ක් 5ක් උනන් දාලා බෙද ගන්න පුළුවන්. කැඩෙන්නේ පුපුරන්නේ නැහැ.
ලිපේ ගින්දර වැඩි කරගන්න ඇතුව සාමාන්‍ය ගානට තියාගෙන ගුලි ටික බැදගන්න. සැරින් සැරේට මෙන්න මේ වගේ උඩයට මාරු කරන්න හැම පැත්තම ලස්සනට කරවෙන්න ඕන. ඔන්න ඉතින් මම දැන් මේක හදලා ඉවරයි. රස බලන්න තමයි තියෙන්නේ. ඔයාට ඔන්න හරිම ලේසියෙන් ගොඩාක් රසට හදාගන්න පුළුවන් මාරම රස කෑමක් හදාගන්න රෙසිපි එකක් තමයි අද මං අරගෙන ආවේ. මේකේ රස නම් හදලම බලන්න ඕන. මොකද මේක රස ගැන කියන්න මට වචනත් නැති තරම්. මගේ ගෙදර අය මදි කිය කී තව ඉල්ලුවා. අවසිත ඒ වෙලාවට කන්න ඔයත් ඔයාගේ ගෙදර අයට හදලා දෙන්න හැමෝම පුදුම වෙයි මේකේ රසට. ඔන්න එහෙනම් ඔයත් අනිවාර්යයෙන්ම මේ රේසි රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. හැදුවට පස්සේ රස ගැන කියන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ආයෙමත් දවසක අලුත්ම රෙසිපි එකකුත් අරගෙන ඉක්මනටම ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. එතකන් මගේ channel එක subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න. මගේ video එක බලන්න මාත් එක්ක එකතු වෙනවා හැමෝටම ගොඩාක් ස්තුතියි.